හොඳින් පටන් ගත්තේ නැති වුණත් පස්සේ තරඟ යන්න යන්න හොඳින් කොන්දේව කරලා හිතනවා. ඇත්තටම අපි ප්ලෑන් එක ඇතුළත තමයි තරඟයට ආවේ. නමුත් තරඟේ අනිත් විදිහට කඩුලුවත් එක්ක අපිට ප්ලෑන් සරිසරි වෙනස් කරන්න වුණා. අපි කරපුවා සමහරක් ඒවාට හරියෙන්නේ නැහැ. මගේ පැත්තෙන් මම කරන්න පුළුවන් උපරිම කරා කියලා මම හිතනවා. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලෝකින් නාගයේ පන්නේ විතිකරුවේ. ඉතින් ඒ වගේ විතිකරුවෙත් අපි ගොඩක් මිටින් ප්ලෑන් කරනවා. ඉතින් මේ ප්ලෑන් කරපු එකක් තමයි ක්‍රියාත්මකයේ තියෙන සතුටේ මේ ක්‍රියාත්මකව ගහ ගියා කියන්නේ. සරස්පාද තමයි හරියට ඇත්තම කඩු හතරක් ගන්න කියන සාමාන්‍ය 15,000ක් දානවා කියන්නේ ඒකට මහන්සි. ඉතින් ඉතුරු 15,000ක් දානවා කියන්නේ ඒක හිතේ හයියෙන් දාන්න ඕන දෙයක්. මෙන්ටල් එකකින් කරන්න ඕන දෙයක්. ඉතින් මම හිතනවා මම අද හිතුවා ඒක හොඳට කරනවා කියලා. මහන්සිය තරන්න නැතුව හොඳට පන් දෙනවා කියලා. ඉතින් මම හිතනවා ඒක හරි ගියා. කියනවා හිතනවා යාට කලින් මතය පස්සේ මඩුල ගන්න බැරුවනේ මහන්සි මහන්සි වැඩි වෙන්නේ කියලා. ඉතින් ගියා කණ්ඩායම අයිතිසිම වුණා. අපි ගන්න විදියට සෑහීමකට පත් වෙනවද? ඉතින් අනුරාධ කතාව කරලා ඉතින් ඒ වගේ අපි අලුත් ප්ලෑන් වලට යන්න ඕන. ඒ ප්ලෑන් ක්‍රියාත්මක වේවත් වර්ධන අවස්ථාවක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩා කියන්නේ ටියල් ඔපරේෂන් පිට ක්‍රීඩා ගන්න ඕන දෙයක්. ඉතින් මම හිතනවා අපි ලකුණු 600කට හරි ඕල් අවුට් කරගත්ත එකට දෙයක් කියලා. පහුගිය ටෙස්ට් තරගයේදී විතරක් නෙමෙයි ඒක කල්ලුම් තම අවස්ථාවක් ගහලා තියෙනවා මේ. දෙවැනි අලුත් බෝලේ ගත්තා. මක්කලාට එක පැත්තකින් බෝල් කරන්න වෙන්නේ වාස් බෝල් කරන ගන්නවා අනිත් පැත්තෙන් ඔව් මම හිතන්නේ ඒක බලපාන තනතුරු ස්වභාවයත් එක්ක විශේෂයෙන් ලංකාවේ ක්‍රීඩා කරද්දි ගොඩක් වෙලාවට පන්දුවල දෙන්නේ ක්‍රීඩා කරන්නේ. ඉතින් මම හිතන්නේ දෙවෙනි පන්දුව ගද්දි පන්දු යවන දෙන්න මහන්සි වෙලා ඉන්න වෙලාවක එක පැත්තකින් එක වේග පන්දු යවන්නේකුත් අනිත් පැත්තෙන් ස්පින කෙනෙක් දාන්නේ ඒක පිටි කරන්නේ එදෙන පන්දුර පාර දෙන කට්ටියවත් බලන්නුන කොයි විදිහටද ක්‍රීඩා කරන්න කියලා. ඉතින් මොකද පන්දු වේග පන්දු යවන දෙන්නේ කිද්දි එක පන්දු යවන්නේ හැම වෙලාවෙම තියාගෙන ඉන්නවා ඉවරුනම අනිත් එක්කෙනා අනිත් පැත්තෙන් ගේන්නේ.